අපි වෛද්‍ය චමල් සංජීව මහත්මයාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ඩොලර් මිලියන 500ක වංචාවක් සම්බන්ධයෙන් යම් ආකාරයක කටයුත්තක් පැමිණිලක් කිරීමට ලෑස්ති වීම සම්බන්ධයෙන් අපි බාර දුන්න එක අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අල්ලස් කොමිසම නිර්මාණය වුණේ කොහොමද කියන එකත් මම පොඩ්ඩක් කියන්න ඕන අල්ලස් කොමිසම නිර්මාණය වුණේ 1994 අංක 19 පනතයට මගින් මොකද හේතුව එදා එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17ක් රාජ්‍ය කරලා දූෂණ වංචා වගේම රටේ ඉතාමත්ම පිළිකුලට යම්කිසි විදිහට ලක් වෙලා එතකොට චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව පුරුදු වුණා අල්ලස් පනත මගින් ඒ වගේම තව පුරුදු රාශියක් තිබුණා හඳුන්වලා දීලා ඒ අල්ලස කියන එක සම්පූර්ණයෙන්ම මේ රටෙන් තුරන් කරනවා කියලා. ඒ වගේම එදා අවසාන අවස්ථාවේදී විශේෂම කාර්යක සභා විවාදයේදී අධිකරණ අමාත්‍යවරයා වශයෙන් GLP රිස් කිව්වා හෙට ඉඳලා රටේ අලුත් අනාගතයක් නිර්මාණය වෙනවා කියලා. ඇත්තට ඒ නිර්මාණය කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. මොකද හේතුවයකට ලොකු අතාවක් තියෙන මට කෙටියෙන් කියන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා 2005 2015 රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පැහැදිලිවම මේ ආයතනය ඉතාමත්ම විශාල මුදලක් වැය කරා දූෂණ වංචාව. අපි දන්නවා විශේෂයෙන්ම සරජයමාන වගේ නිලධාරීන් දාලා බහුතරය කිසියම් විදිහට කටයුතු කළ අවසානයේදී කෝටි ගණන් වැය කරලා පොත් ගහලා රටවටේ ගිහිලා දූෂණ නවත්තන්න ඕනේ කියලා. හැබැයි දූෂණ නවත්තන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේගොල්ලෝ කරනවා විශේෂයෙන්ම අර හාල් මැස්සෝ කූනිස්සෝ අල්ලනවා තෝරු මෝරු සේරම බේරලා යනවා. ඒක මම කියනවා කෙලිම. එවැනි දෙයක් කරලා මේ ඩොලර් මිලියන 500ක වංචාව දූෂණ එහෙම නැත්තම් අවභාවිත නවත්තන්න බැරි නම් කරුණාකරලා මතක තියන්න මේක වහලා දාන්න. මොකද හේතුව මේක රාජ්‍ය මුදල් වැය කරමින් නඩත්තු කරන ආයතනයක් රටේ තියෙන ආයතන ජනතාවගේ සේවය සඳහා ජනතාවගේ හිත සුවඳ කරන්න බැරි නම් ඒක අවසානයේදී අපි නම් කරන්න ඕනේ මේක පළක් ප්‍රයෝජනයක් නැහැ. අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා මේව නැවත නිර්මාණය කරන්න ඕනේ. එහෙම කරනකම් රනිල්ට කියන කැමැති රනිල් බලාපොරොත්තු ඇති බොහෝ විට විශේෂ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ගේ ඇතුළ තමන්ගේ ගෙදර සුද්ධ කරන්න නැතුව. ලීක්වානියු කියපු දෙයක් මට මතක් වුණා. ලීක්වානියු කියලා තියෙනවා පිට කාණ්ඩය ඇවිල්ලා තමන්ගේ ගේ සුද්ධ කරන්න අපි සුද්ධ කරන්න ඕනේ. එහෙමනම් ලීක්වාන්ගියුගේ මතය වගේම ඇත්තටම අපි සමාජික මුදල් ගෙවනවා ආයතන දෙකකට අන්කැක් යුනයිටඩ් නේෂන්ස් කන්වෙන්ෂන් ඔන් අගේන්ස් කරප්ෂන් ඒ වගේම ගෝපැක් ග්ලෝබල් ඕර්ගනයිසේෂන් ඔන් අගේන්ස් කරප්ෂන් මේ ආයතන දෙකටත් වාර්ෂිකව අපේ සමාජික මුදල් ගෙවද්දී මේව නවත්තන්න නැත්නම් මේකත් වහලා දාන්න අර ආදායක මුදලුත් ගෙවන එක නවත්තලා දාන්න ඒව යොදවන්න මේ ජනතාවගේ යම්කිසි විදියකට සඳහා අව රටක් හැටියට බලනකොට මේ වගේ ආර්ථික විනාශයක් දේශපාලන සංස්කෘතික විනාශයක් ඇති කරලා ඒ රටේ නිවැරදි කරන්න අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ගෙදර ඉඳලා පටන් ගන්න. ඒ කියන්නේ එයාගේ පොහොට්ටුවේ සමාජිකයොත් එක්ක ආණ්ඩුවෙන් පටන් ගන්න නැත්නම් මම දකින්නවා මේක කවදාක විනාශපත් කරනවා මිසක් නවත්තන්න හම්බෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. මම විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති. ඔබ දන්නවා මේ වනට රට ඇතුලේ ඩෙංගු රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙද්දී, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙද්දී, කොවිඩ් මරණ වාර්තා වෙද්දී, මියුන ඇතුළු තවත් බොහෝ බෝවන රෝග රෝහල් පද්ධතිය ඇතුලේ පැතිරෙද්දී ඒ සාමාන්‍යයෙන් අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඖෂධ ඒ වගේම අවම මූලික රසායනාගාර පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන ප්‍රතික්‍රියක පවා නොමැති තත්ත්වයක් තියෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති වීම නිසා, දියවැඩියා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති වීම නිසා බරපතල කඩාවැටීමක් සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ තියෙනවා. අද රෝහල් ගත වන මිනිසෙක් රෝහල්ට ගියාට පස්සේ නැවත ගෙදර එන්න පුළුවන්ද බැරිද කියන සැකය නිර්මාණය වෙලා තියෙනවා. ඒතර මේජර සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනකොට මේ ගැන වර්ෂයක් මුළුල්ලේ අපි වෘත්තීය සමිති විදියට බහුජන සංවිධාන විදියට විමසන විට සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරු නිලධාරිකින් උත්තරේ තමයි සල්ලි නැහැ කියන එක. මුදල් නැති නිසා සෞඛ්‍ය පද්ධති කඩාවැටලා තියෙනවා. මුදල් නැති නිසාද මේකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙන්න බැරි තත්ත්වයක් තියෙන බව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ මුදල් නොමැති තත්ත්වයක් යටතේ පවා හදිස්සි මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්වන කැමැත්ත, කෑදරකම, ගිජුකම කිසිසේත් අඩු වෙලා නැහැ. ඒකට ගන්න පුළුවන් සරල උදාහරණයක් තමයි අපි අද පැමිණිලා විතර බාර දුන්නේ. සෙෆරොක්සින් කියන ප්‍රතිජීවක ඖෂධය
මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීමේදී $125 සිට අඩු ලංසු ලබා තිබු සමාගම් තියෙද්දී විවිධ හේතු නිර්මාණය කරමින් $175කට එක එන්නත් කුප්පියක් ගානේ එන්නත් කුප්පි $125ක් මිලදී ගන්න රුපියල් මිලියන 500ක් වැඩිපුර ගෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තම ටෙන්ඩර් ක්‍රියාවලියේ මේ වෙනිට කටයුතු කරමින් තිබෙනවා. ඉතින් අපේ ප්‍රශ්නේ තමයි සාමාන්‍ය විදියට කල්ැතුව සැලසුම් කරලා ඖෂධ මිලදී ගන්න මුදල් නැහැ කියන සෞඛ්‍ය අමාත්‍යාංශය මේ විදියට හදිසි මිලදී ගැනීම සඳහා අත දිග ඇරලා බය නැතුව සල්ලි වියදම් කරන්නේ කොහොමද? මේ විදියට වැඩිපුර මුදල් ලබා දීම මිලියන ගණන් බිලියන ගණන් මුදල් ලබා දීම මේ සල්ලි ඇමතිවරයාගේ වලව්වෙන්වත් නිලධාරීන්ගේ වලව්වෙන්වත් කඩන සල්ලි නෙමෙයි. මේවා කජුවැට කොස්සට නෙමෙයි. මේ රටේ දුක් විඳින මිනිස්සු, බදු ගෙවන මිනිස්සු, තමන්ගේ ආහාර වේලෙන්, බිත්තරයෙන්, බෙහෙත් පෙත්තෙන්, කෑම ටිකෙන්, සෞඛ්‍ය පහසුකම් වලින්, ඖෂධ පහසුකම් වලින් කප්පාදු කළ තමයි ඉතාමත්ම දුක් මාසියෙන් ලේ දාඩිය කඳුළු මිරිකල තමයි මේ බදු මුදල් මේ දවස්වල ගෙවන්නේ. ඒතර ජනතාවගේ අසීමිත ඉලස ඉවසලා මේ බදු මුදල් ගෙවන්නේ ඔවුන් විසින් සිදු කරපු මහා පාප කර්මයක් නිසා නෙමෙයි. අතේ ඇඟිලි ගානට අඩු මේ වගේ දූෂිත දේශපාලකින් සහ දූෂිත නිලධාරීන් විසින් විනාශ කරපු ආර්ථිකව ඝාතන ලක් කරපු ආර්ථිකයක් මැද්දේ මෙච්චර මිනිස්සු පීඩාවට පත් වෙද්දිත් තමාගේ තක්කඩිකන් මොහොතක්වත් නතර කරන්නට මේ දේශපාලකින් නිලධාරීන් සූදානම් නැති බව සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධව පහුගිය අවුරුද්දෙ වෙච්ච හදිසි මිලදී ගැනීමවලදී අපට පැහැදිලියි. අපි කලින් කිව්වා මිලියන 70ක් වියදම් කරපු පරිගණක පද්ධතිය වෙනුවට මිලියන 700ක පරිගණක පද්ධතියක් ස්ථාපිත කරනවා. හැබැයි ඒ මිලියන 700 පරිගණක පද්ධතියෙන් අර මිලියන 70 තරම්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් ගෙවමින් මේ සිදු කරන මහා පරිමාණයේ දූෂණ වංචා නතර කළ යුතු බව අපි අල්ලස් කොමිසමට පැමිණිලි කළා. මේ කියන ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලයේ පාරිභෝගික පැමිණිලි අංශය කැබිනට් මණ්ඩලය ලබා දීපු නිර්දේශ පවා නොසලකමින් කටයුතු කිරීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒ වගේම අපි ඉල්ලීමක් කළා පහුගිය අවුරුද්ද කාල සීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරපු හදිසි ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ ලිපිගොනු පරීක්ෂා කළා වග කිවිතු දේශපාලකින් සහ නිලධාරීන් සම්බන්ධව පියවර ගන්න කියන එක. ඒ වගේම ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ එක කොන්දේසියක් තමයි ඉතාමත්ම ශක්තිමත් දූෂණ විරෝධී පනතක් ක්‍රියාත්මක කරන එක. ඒ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී පළමුවෙන් මේ පනත ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් සම්බන්ධව කියන පණිවිඩය අපි ලබා දෙනවා. ඒතර අවුරුද්දක් මුළුල්ලේ සෞඛ්‍ය පදේ කඩා වැටෙද්දී සාක්ෂි සහිතව විද්‍යාත්මක කරුණු සහිතව අපි කරුණු පැහැදිලි කරද්දී මේ රටේ අහිංසක මිනිස්සයාගේ පිළිකා ඖෂධය ගැන, දියවැඩිය ඖෂධය ගැන, පැරසිටමෝල් පෙත්ත ගැන, සාමාන්‍ය මිනිස්සයාගේ ලෙඩ දුක ගැන ජනාධිපතිවරයා සංවේදී නොමැතිව දිගින් දිගටම ඇස්කන් පියාගෙන බලා සිටීම වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන බරපතල ප්‍රශ්නයක්. ඒතර ජනාධිපතිවරයාගේ වගකීම තමයි මේ රටේ $120,000ක් මිනිසුන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සුරක්ෂිතතාවය සම්බන්ධ සොයා බලන එක. ඒතර දිගින් දිගටම මේ දූෂණ අපි හෙළි කරද්දී, මේ වංචා හෙළි කරද්දී සෞඛ්‍ය පද්ධති අසමත්කම, අදක්ෂකම, අකාර්යක්ෂමතාව, බිඳවැටීම, කඩාවැටීම හෙළි කරද්දී මේ කිසිවක් ගැන ජනාධිපතිවරයා අසංවේදීව සිටීම මේ රටේ පුරවැසියන්ට ප්‍රශ්නයක්. මේ රටේ ජනාධිපතිවරයා නියෝජනය කළ යුත්තේ ප්‍රභූ පැලැන්තිය විතරක් නෙමෙයි මේ රටේ සාමාන්‍ය මහජනතාව. මොකද ඔබ මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ ජනාධිපතිවරයා. ඔබ විශ්වාස කරනවා නම් දූෂණ වංචා අක්‍රමිතා ගැන සොයන්න කලින් ආර්ථිකය ගොඩනගන්න ඕන කියලා ඒ වගේ මූලධර්ම අපි අහලා නැහැ. හිල් වෙච්ච කලයකට වතුර දැම්මට වැඩක් නැහැ වගේ තමයි කතරම් ණය ආධාර ප්‍රධාන ලැබුණත් අඛණ්ඩවම මේ දූෂණ සිදු වෙනවා නම් මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විනය විමර්ශනයේ සහ විගණනයේ ගැන ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතුයි. එහෙම නැති වුණොත් අපට තවත් මාස කීපයක් ගියාට පස්සේ අදට වඩා පුරවැසියන්ගේ දුප්පත්කම, බඩගින්න, ඖෂධංගය, සෞඛ්‍ය අර්බුදය වැඩි වෙන්න පුළුවන්. දැන් ඊයේ වෙනකොට ලෝක බැංකුව කියනවා අපේ රටේ දුප්පත්කම වැඩි වෙලා, අපේ රටේ දිළිඳුභාවය වැඩි වෙලා, මන්ද පෝෂණය වැඩි වෙලා, මිනිසුන්ගේ ඉතිරි කිරීම අඩු වෙලා, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ප්‍රතිපාදන මිනිසුන්ගෙන් අඩු වෙලා. ඒතර මිනිස්සු අද එදා වේලා යන්තම් ජීවත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඔවුන් විසින් සිදු කරපු පාප කර්මයක් හෝ වරදක් නිසා නෙමෙයි. මේ සල්ලි හොරකම් කරේ ගමේ මිනිස්සයා සාමාන්‍ය මිනිස්සයා නෙමෙයි, අතේ ඇඟිලි ගානත් අඩු දේශපාලකින් සහ නිලධාරීන්. ඔවුන් කුමන දේශපාලන පක්ෂයේ බලයට හිටියත් ඒ දේශපාලකීන්ට ලං වෙලා ඔවුන්ගේ ඔඩොක්කුවේ නැලවෙන බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරයා
මේ රටේ වෘත්තිය හා සිවිල් සංවිධානවල සාධාරණ හඬට කන් නොදෙන්නේ නම් අපි පුරවැසියන්ගෙන් ඉල්ලනවා කරුණාකරලා පුරවැසි නියෝජනයක් පුරවැසි බලයක් සහිතව රට තුළ විනය විමර්ශනීය විග්‍රහණය ස්ථාපිත කරන්න ඕන කියන බලගැන්වීම බලපෑම අත්හල නොහැකි වගකීම සියලු පුරවැසියන් සතුයි ඒ පණිඩේ තමයි අපි අද වෘත්තිය හා සිවිල් සංවිධාන විදියට අල්ලස් කොමිසම ඉදිරියේ ඉඳලා මේ ලබා දුන්නේ අපි මේ පැමිණිල්ලේ ඉතුරු කොටස අපි නීතිඥවරු මාර්ගයෙන් රහස් පොලිසියට බාර දෙන බලාපොරොත්තු වෙනවා ඒතර පෞගිය අවුරුද්දක කාල සීමා මුළුල්ලේ වෙච්ච සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගනුදෙනු සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කළ වාර්තා කළ යුතුයි NMR දත්ත වංචා වෙලා දැන් අවුරුද්දට වැඩි කාලයක් වෙනවා ඒ ගැන කිසිවෙකු කතා කරන්නේ නැහැ මේ වගේ පෞගිය අවුරුද්ද කාල සීමා මුළුල්ලේ විගණන වාර්තාවල පෙන්වා දී තිබෙන රුපියල් බිලියන 5ක ඖෂධ විනාශ කරපු බව ගුණාත්මකභාවයෙන් අඩුවීම නිසා ඒතර දිගින් දිගටම රට දුප්පත් වෙන්නේ ජනතාවගේ වරදක් නිසා නෙමෙයි රටේ මුදල් නැතිකම නිසා නෙමෙයි ලැබෙන මුදල් ටික 11ක් දෙනා විසින් සුදු කරපටි පැලඳගෙන නිල වශයෙන් හොරකම් කිරීම නිසා මේ තියෙන්නේ වගේ නිල වශයෙන් කරපු හොරකමක් සම්බන්ධ ලිපිගොනු මේව තමයි අපි අද අල්ලස් කොමිසර බාර දුන්නේ මේ සටන අරගලය මේ රටේ සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් අපි අඛණ්ඩවම වෘත්තිය සහ බහුජන සංවිධානය සිදු කරන බව මේ අවස්ථාව ප්‍රකාශ කරන්න කැමතියි. මේ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමුණී කමන්තුෂාර අද රට බංකොලොත් වෙලා රටේ මුදල් නැතුව IMF එකෙන් හිඟා කන තත්ත්වයට ඇති වෙලා තියද්දිත් එම මුදල් අරගෙන රටේ ජනතාවට සෙත සලසනවා නෙමේ පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෙපරක්ෂන් එන්නත් ලක්ෂ 25 මිලදී ගැනීමට 2022 11 8 ටෙන්ඩර් අංක DHSP WW 18 23 ප්‍රසිද්ධ ටෙන්ඩරයක් හදිසි මිලදී ගැනීමකට කැඳවනවා. අන්නේ මිලදී ගැනීමේදී ටෙන්ඩර්කරුවන් රාශියක් ඉදිරිපත් වුණත් ස්විස්ලන්ත සමාගමක ශ්‍රී ලංකා නියෝජිත වෙන PTS මෙඩිකල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය $725කට එන්නත් කුප්පියක් නිකුත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම එම ටෙන්ඩර් කරුවන් අතරෙන් සිංගප්පූරු සමාගමක් වෙන යුරෝකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය $775කට එන්නත දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. මෙන්න මේ ඒ යුරෝකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය බෙහෙතක් හදනවාවත් කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක්වත් කරන්නේ නැහැ. ඔවුනුත් ඉන්දියාවෙන් අරන් ලංකාවට බෙහෙත් සපයන්න තමයි හදන්නේ. අපේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරණ කෙහෙලිය රමුක්වැල්ලත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ අතිරේක ලේකම් හා අදාළ නිලධාරීන් සියලු දෙනා එකතු වෙලා අඩුවෙන් ගන්න තියෙන ගුණාත්මකව තියෙන බෙහෙත ප්‍රතික්ෂේප කරලා $775ට තියෙන බෙහෙත අත යටින් ගණදුණු මුදල් බලාපොරොත්තුව රටේ ධනය කාබාසිනිය කරලා මිලියන 500ක් රජයට පාඩු වශයෙන් ඇති කරලා එම බෙහෙත් කුප්පි ගේන්නේමට සැරසෙන මොහොතක තමයි අද දිනේදී සිවිල් සංවිධාන සහ වෛද්‍යවරු අපි ඔක්කොම එකතු වෙලා අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නේ. ඉතින් ජනාධිපතිවරයාට කියනවා IMF එක ණය ඉඟා කාලා අරගෙන ඉවර වෙලා මෙන්න මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම මෙන්න මේ වෙනකොට රාජිත සේරාදන්න සජබෙන් මේකට පණින්න හදනවා සෞඛ්‍ය අමාත්‍යකම නොලැබෙන ඉඳලා තාම බලාගෙන ඉන්නවා. කෙහෙලිය රමුක්වැල්ල මේක අතාරින්න කැමති නැහැ. මේකෙන් ඔහුට අතිවිශාල මුදල් සම්භාරයක් ලබා ගන්න පුළුවන් කමිෂන් ගන්න පුළුවන් ඉඳලා. ඉතින් අපි ජනාධිපතිවරයාට කියනවා ඔබතුමා කියන්නේ හොරු අල්ලනවා සාධාරණයක් රටේ ජනතාවට කරනවා කියලානේ. කරුණාකරලා කෙහෙලිය රමුක්වැල්ල හෙට සෞඛ්‍ය අමාත්‍යකමෙන් පුළුවන් නම් අයින් කරන්න. අයින් කරලා ඉවරලා අල්ලස් කොමිසමට අත දාන්න එපා. මීට පෙරත් රනිල් වික්‍රමසිංහ දයාගමගේගේ පැමිණිල්ලක් මන් දැම්මාම ඒක ඔහු විසින් නවත්වනවා. අන්න ඒවා නොකර මෙන්න මේක කරන්න ඉඩ දීලා අල්ලස් කොමිසමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සාධාරණය කළා මේ $1,500,000 රටට ඉතුරු කළා මහජනවතට යහපතක් කරන්න මේ නිලධාරීන් ක්‍රියාත්මක වෙයි කියලා ඉල්ලා සිටිමින් රටේ ජනතාවට කියනවා කරන්ට් එක ගෑස් ටික තව දේවල් නැතුණාම පාරට බහින්න විතරක් විරෝධතාව දක්වන්නේ නෙමෙයි මෙන්න මේ දූෂිත ගණදෙනු කරන නිලධාරීන්ට පාලකෙන්ට රෙව්ව හඬ නගන්න ඉදිරියට එන්න කියලා කියමින් මන් නියඬුවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.